ළමයින්ගෙන් අපි නිතරම අහන ප්‍රශ්නයක් තමයි ඔයාලා කවුරු වෙන්නද කැමති කියලා. එතකොට උඟ දෙනෙක් ළමයි දෙන උත්තරයක් තමයි මම දොස්තර කෙනෙක් වෙන්න කැමති. මම ගුරුවරයෙක් වෙන්න කැමති. මම ඉංජිනේරුවෙක් වෙන්න කැමති. ඒ වගේම ගුරු මේ ගණකාධිකාරීවරයෙක් වෙන්න කැමති. ඔන්න වගේ ඒවා තමයි උඟ දෙනෙක් ළමයි කියන්නේ. එතකොට මේක ගැන අපි හොඳට කල්පනා කරලා බැලුවහම මේ තියෙන්නේ ඇත්තටම අර වෛද්‍යවරයෙක්ගේ ක්‍රියාකලාපයේ දිහා බලාගෙන ඒ කෙනා වෙන්න කැමතිකම තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයා ඒ දොස්තර කෙනෙක් වෙන්න කැමති කියන්නේ එයාගේ හැකියාව තියෙන්නේ ඒ ක්ෂේත්‍රයටද කියන එක පිළිබඳව අපි හුඟක් කල්පනාවෙන් බලන්න ඕනේ. නැත්නම් මොකද වෙන්නේ? එයාට යන්න පුළුවන් දුර ප්‍රමාණය හුඟක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. ආසාව තිබුණාට හැකියාව නැත්නම් ඒ ක්ෂේත්‍රයට එයාට ගමන් කරන්න පුළුවන් දුර සීමා සහිතයි. එතකොට අපි වෙන්න කැමති කෙනා තෝරගන්නකොට හැකියාව මෙන්ම දක්ෂකමත් සැලකිල්ලට ගන්න ඕනේ. දැන් මේ අපේ හැකියාව තියෙන්නේ මොන ක්ෂේත්‍රයකද කියලා හොයාගන්න යම්කිසි ක්‍රමශිල්පයක් තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. දැන් අපි මොන්ටිසෝරි ඉඳලාම ඉගෙනගෙන ඉහළට එනවා. එතකොට ඒ එනකොට අපිට නොයේ විෂයන් හම්බු වෙනවා. එතකොට මොන විෂයන්ද අපිට નિરાයාසයෙන්ම පැහැදිලිව මතක හිටින්නේ කියන එක පිළිබඳව හොයාගත්තොත් අපිට අපේ කැමති වගේම දක්ෂ මොන විෂයන්ටද කියන එක තෝරගන්න පුළුවන්. දැන් මගේ මම ඉගෙනගත්ත දේවල් වලින් මම ජීවිත කාලය තුල කල්පනා කරලා බැලුවාම මට යම් යම් දේවල් ටිකක් මතක තියෙනවා. මම නිකන් උදාහරණ වශයෙන් මේවා කියන්නේ. දැන් ඔයාලටත් මේවා බලන්න පුළුවන්. දැන් මට මතකයි 4 වසරේ පෙළපොතේ අපිට තිබුණා වීර කැප්පෙටි පොළ කියලා මාතෘකාව තියෙන සිංහල පොතේ පාඩම. එතකොට මට ඒක ඒ කාලේ සම්පූර්ණයෙන් මුලින් ඉඳලා අගටම පාඩම්. දැන් මට තවත් ටිකක් මතක තියෙනවා. පොඩ්ඩක් මතක් කළොත් දැන් නම් අපේ රට නිදහස් රටක් වී ඇත. ඒත් 1815 දී පමණ ඉංග්‍රීසි ජාතිකයන් විසින් ශ්‍රී ලංකාව යටත් කර ගනිද්දී දේශමාමක සිංහලයෝ ජීවිත පරදුවට තමයි සටන් කළේ කියලා ඔයගෙ මට දිගටම මේ පාඩම් තිබුණා. දැන් කොටසක් තවමත් මතක තියෙනවා. ඒ වගේම 4 වසර පොතේ මට මතක තියෙන කවි පන්ති කීපයක් තියෙනවා. දැන් එකක් තමයි සිරි බර සුර පුරින් ගිලිරුණු අඩක් අයුරින් දිලෙන නම් නිසුරින් සොඳුරු බර නැස් පුරට නුදුරින් සිසිල් දුවසුව දායක ඝන නිල් මහ කැලෑවක ගිහි සැප එලා දැක වෙසෙති තවුසෝ තවුස් දම් රැක ගස් යට ඉදීලා වැටෙන පළතුරු කාලා සැපෙන් කල් වේලා ගෙවූ උන් වහන්සේලා වගේ සේරම මට කවි පන්තිය පාඩම්. ඒ වගේම මට මතකයක් තියෙනවා 7 වසරේ ඉතර වගේ මට මතක හැටියට සිංහල පොතේ පාඩමක් තිබුණා තම්මැන්න අඩවිය කියලා. දැන් ඒකේ පාඩම මට හුඟක් නිකම්ම මතක හිටියා. එතකොට මම නිකම් මතක් කළොත් මාස ගණනකින් වට වැසි බිඳකින් තබා පිණි බිඳකින්වත් සිසිලක් නොදැනුණත් ගිනිගත් යසුණු රසක් මෙන්කා කියන මරු කතරක් වන් වාලුකා තලයක ගමන් කරන තරුණ පුරුෂයෙක් දක්නා ලැබේ. බලවත් අවුරස්සයෙන් තැවි තැවි මග දෙපස ඉතාමත් රෝදිසියෙන් යන මොහුට බැලූ බැලූ හැම අතම පෙනෙන්නේ මනාසේ සුදු වැලිය තුල සිත්කළු උයනක තන තන රෝපිත මල්ගමු සමූහයක් වන් වල් පඳුරු පමණකි බැඳි කුට්ටි පමණකි. ඕවා නිකාම්ම මට නිරායාසයෙන් මතක තිබිච්ච දේවල්. කටපාඩම් කරපුවා නෙමෙයි. දැන් ඕවාගේ මට හුඟක් කවි පාඩම් හිම මට කටපාඩම් හිටලා තියෙනවා නිකාම්ම නිරායාසයෙන්. ඉතින් පළක් කළාට දැන් පිළිවෙලේ මම උගන්වන වෙලාවට අනිත් පන්තිවල කවි ගායනා හිම කරනවා මට ඇහෙනවා. ඉතින් පළක් කළාට ওই කවිත් මට පාඩම් හිටිනවා. දැන් එකක්
ඒක කවියක් මට ඉබේම පාඩම් හිටිය කවියක් තමයි. ලොව විහිදා සුදු පැහැ සඳ රැසූ සැදී දින නොමදා සිරි සඳ හම් සැප නිසැදී නිදා දම් කඳ පහස මන බැඳී වතු දළදා හිමි තෙමහල් පහය රැඳී. දැන් ඔය මට මතක හිටිය දේවල් පිළිබඳව අපි විමර්ශනය කළොත් දැන් මට හුඟක් ආසාව තිබිලා තියෙනවා ඉතිහාසය ගැන. ඉතිහාසය ඉතිහාසයට ගොඩක් ආසාවක් තිබිලා තියෙනවා. ඒ වගේම සාහිත්‍යයට සාහිත්‍යයට සාහිත්‍යයටත් මගේ කැමැත්තක් ආසාවක් හිතේ තිබිලා තියෙනවා. ඒ වගේම මට මොකක් හරි අර ගායනයක් ලස්සනට ඇහුණාම ඒක අනුකරණය කිරීමේ හැකියාවකුත් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ගායන හැකියාවකුත් තිබිලා තියෙනවා. ගායන. ඉතින් ඇත්තටම මම මේ පසු කාලේ ඉන්නව ඔබ කල්පනා කරලා තේරුම් ගත්තා මිසක් ඒ කාලේ මට ඒක එච්චර තෝරගන්න විදියට මේ කරුණු පිළිබඳව දැනුමක් තිබුණ නෑ. ඉතින් ඒකෙන් දා මම ඇත්තටම ගණිතය විෂය තමයි තෝරගත්තේ උසස් පෙළ විෂය ක්ෂේත්‍රයේ හැටියට. ඉතින් ඇත්තටම මම ඇත්තටම උඟ අමාරුවෙන් තමයි ගණිත ක්ෂේත්‍රයෙන් යම් කිසි දුරක් යන්න මේ හැකි වුණේ. ඉතාමත්ම අමාරුවෙන්. මොකද මගේ ක්ෂේත්‍රය නෙමෙයි මම තෝරාගෙන තියෙන්නේ. ඉතින් මේක ඉතාමත්ම වැදගත්. ඔයාලටත් මේ කතාව මම කියලා දුන්නේ තමන්ගේ විශේෂත්‍රයේ තෝරගන්නකොට ඉතාමත්ම කල්පනාකාරීව මේක තෝරගන්න ඕනේ. දැන් ඔය තෝරගන්න ක්‍රමවේදයක් තමයි මම ඔය කියලා දුන්නේ. ඒ කියන්නේ අපි ඉගෙනගත්ත පොඩි කාලේ ඉඳන් ආසාවෙන් ඉගෙනගත්තේ මොනවද, ඉබේ මතක හිටියේ මොනවද කියන එක පිළිබඳව විමර්ශනයක් කළොත් ඔයාලට ඉතාමත්ම ලේසියෙන් මේ තමන්ගේ විශේෂත්‍රයේ තෝරගන්න පුළුවන්. ඒත් විශේෂත්‍රයේ හරියට තෝරගත්තා නම් ඒ ඔස්සේ අපිට උඟාක් දුර යන්න පුළුවන් කියන එක පිළිබඳව තමයි මම මේ අද මේ මතක් කළේ. ඉතින් ඒ හැම කෙනාම ඒ පිළිබඳව අවධානය යොමු කරනවා තමයි මම බලාපොරොත්තු වෙනවා.